විට ඔබේ මාතෘභූමිය ගලවාගත නොහැකි තරමට සම්පූර්ණයෙන්ම අනාථ කරහමාරයි. මේ වෙනකොට ජනතාවගේ ජීවන තත්ත්වය වේගෙන් මේ රුපියලේ අගේ දිගින් දිග දිනපතා මුදල් නෝට්ටු නොකත් කිරීම නිසා බිඳ වැටලා රුපියල් 5000 නෝට්ටු බිලියන් ගණනකින් මහා බැංකුවේ නියෝජ්‍ය හිටපු අධිපතිවරයා කියනවා බිලියන් කියන්නේ ට්‍රිලියන ගුණකට ආසන්න මුදල් ප්‍රමාණයක් කියන්නේ බිලියන 3000 අලුතෙන් මුද්‍රණය කළා. මම ඔබට මේකට පල්ලෙහෙන් දාන්න පසුගිය මාසය ඇතුළත පමණක් එළවලු මිල 63%කින් වැඩි වෙලා තියෙනවා. මහා බැංකුවේ හිටපු අධිපතිවරයා දැන් ආයෙපත් කරලා තියෙනවා. කබ්‍රාල් කියනවා නෑ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. මොකද්ද තත්ත්වය? මම ඉතා සරලව කියන්නම් මේක ඔබට තේරුම් ගන්න මේක. ලංකාවේම සංසරණය වෙන සම්පූර්ණ මුදල් නෝට්ටු ප්‍රමාණය රුපියල් 100යි කියලා කල්පනා කරලා. ලංකාවේම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සම්පූර්ණ ප්‍රමාණය ඔක්කොම පොල් ගෙඩි 10යි කියලා හිතන්න. එතකොට පොල් ගෙඩියක් රුපියල් 10යි. පොල් ගෙඩි නිෂ්පාදනයේ කිසිම වෙනසක් නොවේ. සමහරට දැන් අඩු වෙලා තියෙන්නේ. දැන් ලංකාවේ ආර්ථික බිඳ වැටලා. නමුත් සංසරණය වන මුදල් ප්‍රමාණය රුපියල් 100, 1000, 10000 ලක්ෂ වුණාම පොල් ගෙඩියේ මිල අද රුපියල් 10යි, හෙට රුපියල් 100යි, අනිද රුපියල් 1000යි. මේ විදිහට දැන් වෙන්නේ ආර්ථිකේ. කිසි කෙනෙක් රටේ මහ ජනතාවට ඇත්ත කියන්නේ නැහැ. දැන් ඔබට පේනවා ඇති බැටල් රාජපක්ෂල මොනවද දැන් කියන්නේ. අපි මුදල් නෝට්ටු අලුතෙන් print කළා තමයි පරිගෙවන්නේ කියන තාන්ත වැටලා තියෙනවා. ආර්ථිකේ සම්පූර්ණයෙන්ම අනාතයි. ඒ අතර පෝට් එකේ ලං කොළඹ වරායේ කන්ටේනර් දහස් ගණනක් තියෙනවා නිදහස් කරගන්න බෑ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. ඇයි බැංකුව රුපියල් 202 ඩොලර් ගෙන්න කැමති නැහැ. දෙන්න බෑ. මේ කරන්නේ ලොකු ප්‍රෝඩාවක්. ඇත්තටම මේ වෙලාවේදී ජාත්‍යන්තර වෙළඳපොලේ ඒ කියන්නේ මුදල් වෙළඳපොලේ රුපියලේ අගේ විනිමය අගේ රුපියල් 240ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 40ක් විතර ලංකාවේ රජය පිළිගන්නේ නැහැ රුපියල් බිඳ වැටීම. නමුත් මේක මේ විදිහට හංගන්න බෑ. මේක අනිවාර්යයෙන් පොහොට්ටුවට එලි කරන්න වෙනවා. මේ විදිහට ආර්ථිකයේ තව එක අඟලක් දුවන්න බෑ. මේක කඩා වැටෙනවා වැටෙනවාමයි. ආයෙ වළක්වන්න බෑ. ජාත්‍යන්තර ප්‍රජාව මේ විදිහට මේ රටේ මහ ජනතාව මුලා කරමින් මේ කරන ප්‍රෝඩාව පොහොට්ටුව ගෙනියන්නේ මේ වංචාව. සියලු දෙනා බොමු විමතියෙන් බලන් ඉන්නවා මොකද ලංකාවට වෙන්නේ. අද ලෝකේ බිඳ වැටෙන රටවල් අතරින් ඉහළින්ම ඉන්න රටක් තමයි ලංකාව. ඒක වළක්වන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අතර මොනවද අනිත් දේශපාලන පක්ෂ කියන්නේ? මේක තමයි ඉතා පිළිකුල් සහගත දේ. මම දැක්ක ජවිපේ ලාල්කාන්ත කියනවා අපි මේගොල්ලන්ට රට විනාශ කරන්න දෙන්න ඕන. ඉතාම පිළිකුල් සහගත ප්‍රකාශය. අපි ඒක තමයි ගෝඨාභයට ඉඳ දුන්නේ කියලා. ඔවුන් ඔක්කොම දැනගෙන හිටියා ගෝඨාභය රාජපක්ෂ එනකොටම ඔහුට ජනාධිපති මැතිවරණයට ඊළඟ සුදුසුකම් නැහැ අමරිකන් පුරවැසියෙක්ගේ. නමුත් තමන්ට වාසියක් ලබා ගැනීම සඳහා ඔහුට රාජ්‍ය බලය අරගෙන රට විනාශ කරන්න ඉඩ දුන්නා. අද ඒකේ ප්‍රතිඵල මුළු රටම භුක්ති විඳිනවා. ඒකේ වගකීමෙන් 50%ක් පැවරෙන්නේ මහින්ද දේශප්‍රියට. ඔහු දැනගෙන හිටිය තමන්ගේ වගකීම කිසිසේත්ම ද්විත්ව පුරවැසියෙකුට නාම යෝජනා දෙන්න බෑ. ඒක තමන්ගේ වගකීම ඔහු ප්‍රතික්ෂේප කරන එක ඔහුගේ පැහැරෑරියා. ඉතුරු 50% සම්පූර්ණ වගකීම පැවරෙනවා සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඇතුළු අපේක්ෂකයෝ 37 දෙනෙකුට තමන්ගේ වගකීම පැහැරෑරලා නඩු රැසක අපරාධ නඩු රැසක චූදිතයෙකුට රාජ්‍ය බලය දුන්න විදේශිකයෙකුට එදා ඉඳන් මේ දක්වා රට සම්පූර්ණයෙන්ම අනාතයි. ලැජ්ජ නැතුව ගිහිල්ලා අනුරාධපුරේ රුවන්වැලි සෑය ඉස්සර දියුරුම් දීලා තවත් අපරාධයක් කළා. මේ දේ ඇයි දැන් කතා කරන්න බැරි? දැන් මේක ඔබේ අයිති සුරකිමින් නාගරණ අධිකරණය හමුවට ගෙනිච්චම අග්‍රමිනිස කාර්යවරයා ඒක යට ගන්නවා. බොහොම කඩකට දැගයි. ඔහු ඔබ දන්නවා මේ රටේ දීලා තියෙන අධිකරණයට පණිවිඩයක් මේ පොහොට්ටු රජ රාජ්‍ය නිලධාරීන්ට දීලා තියෙන පණිවිඩයක් උඹලා අපේ ඉදිරියේ දන ගහනවා නම් උඹලාගේ ආරක්ෂාව අපි බලා ගන්නවා, උඹලාගේ ආර්ථිකය අපි බලා ගන්නවා. ඒ පණිවිඩය දීලා තමයි අර මම ඕන නඩු තීන්දුවක් දෙන්න රජයට
ඕන කෙනෙක් මිනිස්කාරවරුන් පත් කරන්න කියලා හිටන් මොහාන් පිරිස්ත අග්‍ර මිනිස්කාරවරයා හැටියෙන් ඉඳිමින් ඔහුගේ රාජනායකයාවන සිරිසේන හා රනිල් වික්‍රමසිංහ හමු වීදී ප්‍රකාශය නිසා ඔහුට දුන්න එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නීති නියෝජිත තනතුර ඔන්න තරම් කැතයිද කියලා බලන්න. ඒකද අද අධිකරණයේ ගෝඨාභය දනගස්සල තියෙන ඔහුගේ විසිනේ අත සංශෝධනයේ එදැන් පස්සේ අද ඉවරයි. මේ සම්බන්ධයෙන් මම දැක්ක කියනවා ජවිපේ විජිත හේරත් කියනවා මේකට සම්පූර්ණ වග කියන්න ඕන 20 කියලා. අඩුම ගානේ අධිකරණයේ හමුවට ඇවිල්ලා ඒක අභියෝග කළා. ගෝඨාභය ඒ කරපු අපරාධයට ඔහුට ඒ ඡන්දයට ඉදිරිපත් වෙන්න දීපු අවසරය නිසා තමයි අද ඒකට මම කිව්ව එකයි මම දැඩිසේ පහර එල්ල කරන්න මෙතන සජිත් ප්‍රේමදාස ආනන්ද කුමාර දිසානායකට ඒක නිසා තමයි 20ක් ආවේ අධිකරණයේ ධන ගැබ්වේ ආර්ථිකයේ බිඳ වැටුනේ මුළු මුළු රාජ්‍ය යන්ත්‍රණයම බිඳ වැටුනේ අන්න ඒක තමයි සම්පූර්ණ හේතුව. ඒකද ඒකට ගැලවෙන්න බෑ. දැන් ඔබ දකින ඒ වගේම මේ අවස්ථාව වෙනකොට මේ ගෝල් ෆේස් එකට ලක්ෂ ගණන් එකතු කරන්න පුළුවන් අනුර කුමාරගේ කණ්ඩායමට ලොකු වගකීමක් තියෙන මේ අවස්ථාවේදී අඩුම ගානේ තමන්ගෙන් ඒ වෙච්ච බරපතල හානිය බරපතල අතුපසුවීම මුදල් වලට නොකලා නම් ඒ අවස්ථාවේදී කාගේද මහින්ද දේශප්‍රියගේ පුටුවේ යට රිංගලා අනුර කුමාර දිසානායකත් සජිත් ප්‍රේමදාසත් ඒ කරපු අපරාධයට සමාව ගැනීමක් වශයෙන් ඒකට එරිම දැන්වත් නැගී සිටින වචනයක් කතා කරනවා නෑ දවස් 21ක් තිබුණා ඒක අභියෝග කරන්න ඒක කළෙත් නෑ. ඒකෙන් මෝන් තනි කර ප්‍රෝඩාකාරයෝ වංචාකාරයෝ පවනයි. මේක ඔබට කියන්න ඕනේ. මොකද ඔවුන් දැන් පෙනී හිටිනවා 225 අපි හිටියට අපි ඇවිල්ලා පාරිශුද්ධය කියලා නෑ. ඔවුන් දැන් තනි කර දූෂිත තව දේශපාලන පක්ෂයක් පමනයි. ඒක තමයි හොඳ උදාහරණයක් තමයි ඔය දුන්නේ ඔබට. එදා තමන්ගේ වගකීම ඉෂ්ට කළාන ජනතා විමුක්ති පෙරමුණ අද ගෝඨාභය කෙනෙකුත් නෑ. අද විශ්සකුත් නෑ. එහෙනම් අද විපක්ෂයේ තුනක් නෙමෙයි ලොකු වෙනසක් වෙන්න තිබුණා ඒක වුන් සම්පූර්ණයෙන්ම කඩා කප්පල් කළා නාගානන්දගේ නාම යෝජනා පහර ගැනීම ඒ සම්බන්ධයෙන් මම ඔබට ඒ නඩු ගොනුව සම්පූර්ණයෙන්ම වාර්තා කරලා තියෙනවා එදා ඒ මෝඩ වැඩේ කළේ නැත්තම් අද විකල්පයේ අද ඉන්න පාර්ලිමේන්තු නියෝජනය කරන්න තිබුණා 30කටත් වැඩි වෙනවා දැන් බලන්න ඊළඟට මම දැක්ක මේ කට්ටිය කියනවා මේ බැසිල් රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක් කියලා පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අනාථ කළා කියලා කවුද මේ කියන්නේ ඒත් කියන්නේ මේ විකල්පය හැටියට පෙනී හිටන ජවිපේ සජිත් ප්‍රේමදාස මොනවද කළේ කටපියාගෙන හිටියා මම ඔහුට දුන්න පැහැදිලිවම කතා කරපන් උඹේ පියා තමයි මේක ගෙනාවේ ජාතික ලැයිතුව මෙහෙම දෙයක් පාර්ලිමේන්තුව සම්මත කළා නෑ මේක දෙහිම කතා කරපන් කියලා කිව්වම ඔහු ගිහලා කතානායකගේ ගුටියක් රිංගුවා මේ මිනිස්සු කවුද පාර්ලිමේන්තුවේ ඉන්නේ මොන නිවටෙවද මොන තරම් ලැජ්ජ නැති මිනිසුද කියලා බලන්න පාර්ලිමේන්තුව සම්මත කරපු නැති නීතියකින් හරි ඔබ දැක්ක කවුද රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශය කරන නාගානන්ද තේරහිම නෑ ඒක විධිවත් සම්මත කරපු නීතියක් කියලා ඒක සම්පූර්ණ නීති විරෝධී එවැනි වත්තාවක අධිකරණයට බරපතල වගකීමක් තියෙන ඒ නීතිය නොවන්නේ එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේ ඇයි පාර්ලිමේන්තුව සම්මත කරපු නැති නීතියක් කතානායකවරයා අසහන කළා ආණ්ඩුවේ අවස්ථාවට ඇතුළු කළා තියෙනවා ඒ අවස්ථාවේදී ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙන ආණ්ඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය සම්පූර්ණ මේක පැහැරයි ඒ නඩුව තමයි පසුගියදා ඒ නඩු තුන මේකට අරගෙන ඒකට ඩිස්මිස් කරන්න ආක්‍රමණිකාරවරයා උත්සාහ කළා. මොන්න තරම් බලන අධිකරණය මොන්න තරම් දේශපාලන අධිකාරියේ හමුවේ දණින් යටලා තියෙනවා කියලා. මම ඒ අවස්ථාවේදී ආක්‍රමණිකාරවරයාට පැහැදිලිව දැනුම් දුන්නා මේ නඩු තුන වහාම බහා තබන්න මේ නඩු තුන දූෂණ චෝදනා මත දූෂණ කොමිසම හමුවේ නඩු පවරා ඇති චෝදනා නගා අධිකරණයේ හමුවේ අබ්බ බගෝතර කරුවන් හැදේට නම් කර ඇති කිසි කෙනෙක් කිසි කෙනෙක් හමු වෙනා ගන්නද ඉදිරිපත් කරන්න සූදානම් නැහැ කියලා. නමුත් ඔහු මේ නඩු තුනම ඒ වගේ ඒ දූෂණ චෝදනා ලබා ඇති දූෂණ කොමිසමේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වගේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ චෝදනා ලබා තියෙන විනිශ්චකාරවරයෙකු හමු වෙ දැම්මේ. ඒක නාගන්ද ප්‍රතික්ෂේප කරමු මොනවද කළේ අධිකරණේ. මම මේකයි කියන්නේ. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිච්ච රටක් එක අඟලපති සරහට යන්නේ නැහැ කියලා. මොනවද කළේ? නඩු තුන ගත්තා. මහින්ද දේශප්‍රියගේ නඩුව කොහොමත්ම ගන්න බැහැ දායේ නඩුව නියමිත දිනයක් නෙමෙයි. ඒ නඩුව පැත්තකින් තිබ්බා. අර නඩු දෙකම බැසිල් රාජපක්ෂගේ නඩුවත් රනිල් වික්‍රමසිංහගේ නඩුවත් petition absent unrepresented. ඇවිල්ලා නැහැ.
වෙන නීතිඥයෙක් නියෝජනය කරන්න නැහැ කියන පදනම මත නඩු දෙකම ඉවත් කළා. ඉවත දැම්ම. එහෙම කරන්න බෑ. පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය පිළිගත්තා මේක සම්බන්ධයෙන් නාගානන්ද එවපු මොසම ලැබුණා කියලා. ඇයි මේ විදිහට ලංකාවේ අධිකරණයේ දෙකට වැටුනේ? ඇයි මේ විදිහට අධිකරණයේ දේශපාලන අධිකරණයේ හැම වෙලේ තනින් වැටුනේ? මේ ලංකාව විනාශ වුණේ කාගෙන්වත් අරදස නිසා නොවේ. දේශපාලන කියන හැමෝේ රාජ්‍ය සේවය. ඔබ දන්නවා ලලිත් වීරදුංග කියලා ධන ගැම්වුවා මහින්ද රාජපක්ෂ හැමෝේ මිලියන් 600ක් පංචා කරලා ඉරේ ගියා. රාජ්‍ය නිලධාරීන්ට තන්නේ නැහැ තමගේ පෞරුෂය පාවිච්චි කරන්න. අල්ලස දූෂණේ වංචාව හැමෝේ මහ ජනතාව වෙනුවෙන් මහජනතාවට දීලා තියෙන දියුරුම ප්‍රකාර අවංකව තමන්ගේ ධූරේ කාර්යකර්තව කරන්න කිසි කෙනෙකුට බැරිලා තියෙනවා. ඒකෙන් අද උඩින් මේ ඉන්නේ නීතිපති හා අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඇතුළු සම්පූර්ණ අධිකරණයේ අධිකරණයේ බලගන්නන්නේ ඔබේ බලය. මම ඒකයි හැමදාම කියන්නේ නැගිටින්න ඔබ කිසි කෙනෙක් හමු වෙලා දණින් වැටෙන්න එපා. ඇයි බැරි ජවි පිට ලක්ෂ ගාන කොළඹට ගේන්න පුළුවන් නම් ඇයි මේකට එරෙහිව නැගි සිටින්න බැරි? බෑ. ඇයි ඕනු තැවිලා ජනතාව ප්‍රතික්ෂේප කරපු දෙන්නේ ජාතිවල ඇස්පෙන් දැම්ම මම ඒ වෙලාවේ තන ලොකුමාරට කිව්ව ඔක කරන්න එපා කියලා එකින්ද මේකට එරෙහිව වචනයක් කතා කරන්නේ. ගෝඨාභයගේ පත්වීම සම්බන්ධයෙන් අද මේ කෑ ගහනවා ඇමරිකන් කාර්යයක් ඇවිල්ලා කියලා නමුත් ඒ කළ යුතු දේ තමන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැරෑරියා. අඩුම ගානේ දැන්වත් මේ අවස්ථාවේදීවත් ඒට එරෙහිව අධිශ්‍රේෂ්ඨ අධිකරණයේ පවරා ඇති නඩුවේදී එක වචනයක් කතා කරන්න බෑ අරුණ කුමාරට. ඇයි කුණු කාලා කාලා එද මේවට උත්තර නැහැ. ඔබ ප්‍රශ්න කරන්න ඕගෙන් ඔබ නොවේද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට ජනාධිපති බලතල කේන්ද්‍රීය වාර්තා සංශෝධනයක් ගෙනාවේ නැද්ද? පුද්ගලික මන්ත්‍රීවරයෙකුගේ පනතට පතක් විදිහට අහන්න කෙලිම රනිල් මේ අනුකමාර නිසන්නාගේ එක වචනයක් කතා කරන්න බැහැ උට මේ නගන චෝදනාවලට උට ජීවිතේට උත්තර දෙන්න බැහැ. ඔබ නොවේද මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරපු නීතියක් පවා ජනතාව හමුවට පමුණුවා එක පත් කිරීමට එක නීතිය බවට පත් කිරීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළේ ඔබ නොවේද කියලා ප්‍රශ්න කරන්න. මේකකට අනුර කුමාර වෙනායට මොන උත්තරේ දුන්නත් නාගනන්ද මේ නගන පරපතල චෝදනාවලට එක පිළිතුරක්වත් දෙන්න බෑ උන්ට. ඔබ නොවේද කියලා මේ දින ප්‍රශ්න කරන දිගින් දිගටම ඔබ නොවේද 20 වෙනි ව්‍යාපාර සංශෝධනය ගැන දැන් අඬනවා ඔබ එදා අඩුව ගානේ අධිකරණයටවත් ගියාද කියලා. ඒ වගේම මේ කරපු බරපතල අපරාධ රැසක් හමුවේ ඔබ ඔබේ සම්පූර්ණ වගකීම පෑරෑරියව නොවේද කියන එක ප්‍රශ්න කරන්න. මේකෙදි ඔහුට දෙන්න උත්තරයක් නැහැ. ඒකින්ද මම ඔබට කියනවා මේ දේ කිසිම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඇතුළුව 225 එක්කෙනෙක්වත් විශ්වාස කරන්න එපා. නාගානන්ද නියෝජනය කරන්න බැරට සමස්ත ජනතාව ඔහු නියෝජනය කරන්නේ ඍජුවම ඔබේ අධිකාරී බලය වංචා කරන ඕනම පුද්ගලයෙකුට රේව ඔහු දැඩිසේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඔහු නවත් ගන්න ඔය කිසි කෙනෙකුට බෑ. නමුත් මෙයා දකින්නකොට නාගානන්ද පිළිකුල් සහගතයි මිහඬ වෙන්න බෑ මේ මත. ඔබව දැනුවත් කරන්න ඕනේ. ජනතාව හමුවට එනවනම් දැන් එහෙනම් කලින්ම කියන්න ඕනේ මේ වගේ බරපතල මාතින් උන්න උනා. ජනතාවගේ උතුරු මේ බරපතල වැරදි කළා. මෙවට ජනතාව හමුවට ඇල උත්තර දෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැත්තම් මට ඊයේ කතා කළා මම අදු දේශේපාලටත් කතා කළා කිව්වා සේපාල තමන්ගේ අනන්තතාවය ආරක්ෂා කරගන්න. කිසිම කෙනෙකුට කඩේ යන්න එපා. කිසිම කෙනෙක් තමන් කරපු බරපතල වැරදි මහ ජනතාව හමුවේ පිළිගන්නේ නැත්තම් කිසිම සමාවක් දෙන්න එපා. ඔබට නාගානන්දටත් ඒකම ඇප්ලයි කරන්න, අනුර කුමාරටත් ඒකත් ඇප්ලයි කරන්න, සජිත් ප්‍රේමදාසටත් ඒක ඇප්ලයි කරන්න. ඒ වගේම TNA එකටත් තවදුරටත් කවුද ගෝඨාභය රාජපක්ෂටත් මේ සියලු දෙනාටම මේ එකම මිනුන්දන් ඇප්ලයි කරන්න කියන එක මම ඔබට කිව්වා ඔහුට කිව්වා. මම ඔබට මේ ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකත්වයේ නාගානන්දගේ පැහැර ගතට පස්සේ මම ඔබට කිව්වා මම ඒක ඔබට දැනගන්න දැම්ම ඔවුන් කරපු බරපතල අපරාධයේ ඒ අවස්ථාවේදී පවා මම අනුර කුමාර දිසානායකට සජිත් ප්‍රේ කවුද ආවේ කවුද මේ විජිතේර හා මායාදුන්නේ මහත්මයා සරච්චන්ද්‍ර මායාදුන්නේ අන්තිම සාකච්ඡාවේදී මම කිව්වා මේක ජනතාවට ඉදිරිපත් කරන්න මේක ඇවිල්ලා වගන්ති 276 කින් සමන්විත මේ රටේ දිශානති සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මාතෘභූමියේ නීති ආධිපත්‍ය මත අධිකරණයේ පාර්ලිමේන්තුවේ ග්‍රහණයෙන් නිදහස් කළා සම්පූර්ණයෙන්ම. මේක ඉවත් කරනකම් මේ රට ගැලවෙන්නේ නැහැ.
පසුගිය මැයි මාසේ 4 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඔය විසිවින ව්‍යාපාර සංශෝධනය සම්මත කරපු විනිශ්චයකරු 5 දෙනාට එරෙහිව දූෂණ චෝදනා මත නාගානන්ද චෝදනා කළ අධිකරණයට ගෙන අපව මොනවද නාගානන්දට කිව්වේ? ඒකයි කිව්වේ මෙන්න මේ දේ දකින්න. මේ රට ගලව ගන්න බෑ වෙන කිසිම ක්‍රමවේදයකින් අධිකරණය දේශපාලන අධිකාරිය ග්‍රහණය නිදා යදන්නේ. ඒ මුදා ගන්න කියන එක තමයි යදා අධිකන්නේ කිව්වේ මේකට මිනිස්කාරුන්ට දොස් කියන්න එපා අපි ඉන්නේ පාර්ලිමේන්තුවේ ග්‍රහණේ රාජනායකයාගේ ග්‍රහණේ මේකෙන් කරලා තියෙන්නේ බලතල බෙදීමේ සිද්ධාන්තයේ 100% ආරක්ෂා කළා අධිකරණයේ ස්වාධීනත්වයේ 100% ආරක්ෂා කළා අඩුම ගන්න මිනිස්කාරවරේ රාජනායකයා හමුවට එන්නේවත් නැත්තර කළා පළාත් සභා ක්‍රමය අල්ලලා විසි කරලා ජනාධිපති ධුරයේ සම්පූර්ණයෙන්ම ඉවත් කළා 78 ආණ්ඩුක්‍රමයේ අස්ථාව ප්‍රතික්ෂේප කළා මේ රටේ ජනතාව ව්‍යවස්ථා විප්ලවයක් විසින් කරන වෙනසක් මේක එදා අරුණ කුමාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා මම අදත් කතා කළා සීපල්ටික මේක ගෙනිහිල්ලා මේගොල්ලන්ට කතා කරන්න බයයි ඇයි බය බයයි තමන් කරපු පෙරවැරදි වලට දඬුවම් විඳින්න වෙයි කියලා බයයි මේකේ තියෙන ක්‍රමවේදය අනුව සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණ කොමිසම හමුවේ නැමත ලියාපදිංචි වෙන්න ඕනේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරලා ඒක කිසිම දේශපාලන පක්ෂයක නැහැ ජවිපෙත් ඇතුළුව ඒකට ඕන් බයයි මේව නිසා තමයි ඕන් මේකට එරෙහිවන්නේ නමුත් මම මේ රටේ ජනතාවට කියනවා මේ යන විදිහට මම මේ ටිකත් ඔබට කියන්නම් මේ යන විදිහට රටේ තව එක අංගලක්වත් ඉස්සරහට යන්න බෑ ඔබ දැක්කා අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වචනයක් ඔබට කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු පවරනකොට නාගානන්ද කෙලින්ම කිව්වා පූජිත ජයසුන්දරට බය නැතුව ඇත්ත කියන්න බය නැතුව ඇත්ත කියන්න සිරිසේනට කිව්වද නැද්ද නමුත් ඔබ දන්නවා මෛත්‍රීපාල සිරිසේනගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් සිංගප්පූරුවට පැනලා ගිහලා ඔහුගේ හැසිරීමෙන් ඔහු මේ සම්පූර්ණ සිද්ධිය දැනගෙන හිටියා ඔබ දන්නවා ඒ වගේ මේ ඉන්ටෙලිජන්ස් ඉන්ටෙලිජන්ස් සර්විස් එකේ කියන අපේ බුද්ධි අංශයේ කියන අංශයේ මොහොතේ මේ තොරතුරු දීලා දුන්නා. ඒකෙන්ද ඔවුන්ට මේකෙන් ගැලවෙන්න බෑ. හැබැයි ඔවුන් අපේක්ෂා කරන්නේ නැතුව ඇති මේ වගේ මහා විශාල විනාශයක් වෙයි කියලා. නමුත් ඔවුන් දැනගෙන හිටියා. ඒකෙන්ද අර සිරිල් ගාමිණි ඒ පියතුමා එකම ප්‍රකාශය නාගන්ද 100% අනුමත ගන්නවා. ඔහු කිව්වේ මොකද? මේ සම්බන්ධයෙන් මේ නඩුවේදී අධිකරණයේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේදී රජයේ නීතිපතිවරයා ඇවිල්ලා කිව්වා මේක සම්පූර්ණයෙන්ම රජයේ දැනගෙන හිටියා black and white පිටා පැහැදිලිව තොරතුරු දීලා තිබුණා අහවල් මිනිස්සු අහවල් දැන් වලට පහර දෙන්න සූදානම් කරලා තියෙනවා කියලා මේ කියලා තියෙද්දි මේ රටම පාවා දුන්නේ මේ මිනිස්සුන්ට මේ පොහොට්ටුවටවත් ඒ වගේම මේ තොරතුරු සියල්ලම දැනගෙන හිටපු මේ 225 මේ රටේ මේ යන බෙසනිර සම්පූර්ණ වගකීම් මම මේ ටික ඔබට අවසාන වශයෙන් කියන්නේ මෙච්චරයි අද ආර්ථිකය ඉවරයි මම ඔබට කිව්ව ඉස්සෙල්ලා අද ඔබ බලන්න අද ඔබම ගිහලා වැළඳපළේ බලන්න අද මිලට ගන්නා භාණ්ඩය මේ විදිහට මුදල් නෝට්ටු නිකුත් කිරීම නිසා ලබන මාසෙ කියලා බලන්න කොච්චර වෙනසක් තියනවාද කියලා මේ විදිහට ආණ්ඩුවක් ගෙනියන්න බෑ ගෝඨාභයට රජයේ බලකළු යුත්තේ මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාසත් ඒ වගේම අඳු කුමාර දිමාත වහාම ආණ්ඩුව විසවරින්න ඇයි ආණ්ඩුකුණ ව්‍යවස්ථා ප්‍රකාරව ඔහුට තියෙන වගකීමක් හැබැයි ඔහුට අවුරුදු දෙකම ආරක් යනකම් ඒක කරන්න බෑ ආණ්ඩුකුණ ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථා ප්‍රකාරව නමුත් පාර්ලිමේන්තුවට තමන්ම යෝජනාවක් සම්මත කළා රජය විසුවාරින්න පුළුවන් දැන් රජය පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් නෑ මේ කරන්නේ බොරු වංචාව බරපතල වංචාවක් කරන රටම වංචා කරගෙන ඒකද මම මේ රටේ ජනතාවට කියනවා කිසිම දේශපාලන පක්ෂයක් පිළිගන්න එපා ඔය පොහොට්ටුවවත් ඔය සජිත්ගේ පිළවත් ඒ වගේම අනු කුමාරවත් සත්ත පහකට පිළිගන්න එපා මේ ඔක්කොම කරන්නේ ඔබට වංචාව. ඔය සජිත් ප්‍රේමදාසන පැහැදිලිව වනා ගන්න දෙක 20 වෙනි අර්ථ සංශෝධනය සම්මත කරන්න කලින් ඔබ නිර්වාජව පෙනී සිටින්න. රටේ ජනතාවට කියන්නේ අපි මේ කාපර් මිට් ලිකර් මිට් පෙට්‍රල් ෂෙඩ් මේවට විරුද්ධව පෙනී සිටිනවා. අනු කුමාරට කිව්වා අනු කුමාරට කටාරින්න බෑ. ඇයි? ඔවුනුත් ඇවිල්ලා පර්මිට් වාහන අරගෙන විකුණලා ඒකේ ලාභය එක වාහනයකට ලක්ෂ 100 ගන්න තමයි ගුණ මොට දාගත්තා. උන් මේක නිදහස් කරන්න ගියාම මැතිවරණ කොමිසම හමුවේ තනින් මෙන්න මහින්ද දේශප්‍රේත මේ තොරතුරු නාගානන්ද දෙන්නේ පාගෙන. නමුත් නාගානන්ද නියජ කරන්නේ ඔබ. ඔහුගෙන් යවලා ගන්න බෑ. ඒ ඔක්කොම තොරතුරු අරගෙන ඔබට දැනුම් දුන්නා ඒකින්ද. අනිත් අය පර්මිට් එක ගත්ත ඇටි අනිත් පැතර වික්ක ජවි පෙකට්ටිය පර්මිට් එකේ වාහනේ අරගෙන වික්ක. ඒක තමයි වීරවංශත් කලේ මේ ඔක්කොම එකයි. එක කුණු මල්ලේ ඉන්නේ. කට්ටිය ප්‍රසිද්ධියේ පර්මිට් එක අරන් වික්කා මේ වල පර්මිට් වහලේ පාවිච්චි කරලා වික්කා ඒකinda මේ පක්ෂ එකක්වත් නිර්ව්‍යාජනයි ඔක්කොම වංකයි
අපි ජනතාව හැටියට මේ රටේ අපි පෙරමුණක් හදමු. මේක කවදාකවත් මේ අවස්ථාවේදී ඔවුන් කියන 153ක් කරන රජයක් පිටවනවා කියලා හිතන ජවිපි එක කවදාකවත් වෙන්නේ නැහැ. අපි සත්‍යෙට පෙනී සිටින්න ඕනේ. 2019 තේ මොඩ වැඩේ කළා. ජවිපි පිට කවදාකවත් එක කරන්න බැහැ මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. ඔවුන් නෑලා කවදාකවත් සද්ධර්මයේ පිළිගන්නේ නැහැ. ඔවුන් කුණු ගොඩේ ඉඳගෙන ධර්මයට නිගා කරන නිසා ඔවුන්ට ඒක කරන්න බැහැ. ඉතින් අපිට දෙන මේ අවස්ථාවේදී වගකීම එක පෙරමුණක් හිටිර ජනතාව එක්රැස් කරන්න. නාගරන්ද ළඟදීම ඔබ හම්බුට එනවා. ඒක මම අනිවාර්යෙන් එනවා. මම ඒක පාරිශුද්ධ වැඩ පිළිලක් එක්ක. ඒකදී ඒ ඉන්න පිරිස මේල රාජ්‍ය බලය ගන්න නෙමෙයි එන්නේ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒ ඉන්න පිරිස මොකද මේ සංවිධානයේ හිටිය විනිවිද පෙරමුණේ ජවි පෙනුත් දාලා හිටියා. පොහොට්ටු වෙනුත් දාලා හිටියා. මහින්ද දේශප්‍රීතමයි දාලා තිබුණේ නාගරන්දේ පර්සනලයිසිස් වෙන්න. මම මෙයාට සමාව ඉල්ලන මෙරට ජනතාවගේ. මොකද නාගරන්ද කියන්නේ එක්ස්පීරියන්ස් පොලිටිෂියන් කෙනෙක් නෙවෙයි. මේ දේශපාලන පක්ෂ මේ විදිහට කුණු කන ජරාවට මේ විදිහට බෙල් පිටිපස්සෙන් යන බෙල්ලේ පීයෙන් ගන්න බා දැනගෙන හිටියේ නැහැ. ඒකින් දෙහෙම දෙයකට මූණ දෙන්න සිද්ධ වුණා කෝගේ ජනාධිපති මැතිවරණයේදී. නමුත් ඉදිරියට එන්නේ මේ පක්ෂ ඔක්කොම අතුගාලා දාන්න. අපි ගේන්න ඕනේ එක පෙරමුණක් මොකටද? අපි හදන්න ඕනේ මම මේක තමයි අනිත් ඇට් එක සාකච්ඡා කළේ සරත් ෆොන්සේකාත් එක්ක සාකච්ඡා කළේ පුළුවන්ද කියලා මේ වැඩ පිළිවෙල පිළි අරගෙන මේකට අවශ්‍ය කරන්නේ 151යි ඡන්ද. මේ සම්බන්ධයෙන් රටේ හිටපු නීතිපති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිඩ්නි නුවරදී ඔහු මේක සම්පූර්ණයෙන් පිළි අරගෙන සුනිසිල මොනවද කිව්වේ? විනිශ්චයකාරවරු නිරපාරින්න එපා. මම කිව්වා 78 ව්‍යවස්ථාව බලන්න. අධිකරණයේ අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕන මේ රටේ අධිකරණයේ අද සුවපත් කරන්න බැරි විදිහට අද අධිකරණයේ ජනතාවගේ අධිකරණ බලය පාවා දීලා තියෙනවා. ඒකට අපිට වෙන විසඳුමක් නැහැ. මේක කරන්න නම් අපි බල කරන්න ඕනේ මේක අරගෙන එන අපේක්ෂකයා කවුද කියලා. හැබැයි ඒක කුණු කන කෙනෙකුට ගෙන්න බෑ. ඔහු පාරිශුද්ධ මේ වෙනුවෙන් කැපවෙච්ච රටේ මංකොල්ලයට නොයන අවංකකම නිර්ව්‍යාජත්වයේ 100%ක් තියෙන මේ ඔක්කොටම වැඩි ඉහළින් සද්ධර්මයේ පීඨ පුද්ගලයේ පීඨ. ඒ සඳහන් නාගරන්ද ඔබ හමුවට එනවා. ඔය කවුරු මොනවා කිව්වත් අතෙන්ට ගැට ගහන්න මෙතෙන්ට ගැට ගහන්න කිව්වට නාගරන්ද ඔය කිසි කෙනෙකුට ගැට ගහන්න බෑ. ඔහු මොකද මේ සියලු දෙනාගේම බරපතල වැරදි දන්නවා. නැත්නම් අනු කුමාරි තිබුණා කාපමින් නඩුවේදී අධිකරණයේ දාලා දුවනකොට නීතිපති දාලා දුවනකොට ඔහුට තිබුණා ගේන හඩක් නගන්න විහාපාලනේ අමාත්‍ය මණ්ඩලයේ ඔක්කොම වගේ. TNA එක මේ ඔක්කොම මේ පර්මිට් වංචාවේ ඉන්නවා. ඔවුන්ට තිබුණා පර්මිට් එක උන්ලා බිලියන 8ක් වංචා කරපු මේ කට්ටියට එරි වහන්නක් නගන්න. ඒක වචනයක් කතා කරන්න ජාවි පෙන්නේ නැහැ. ඒයි කතා කරන්න බැරි. ඒගොල්ලොත් පර්මිට් වාලේ උන්ලා ලාභය ගිනුමට දාගත්තා. ඒගොල්ලොත් මේ පළාත් සභා ක්‍රමයට එක වචනයක් කතා කරන්නේ නැහැ. පළාත් සභාවලින් ඒගොල්ලොත් විශාල ලාභයක් ලබනවා. ඒකින්ද මම දැක්ක ලාල්කාන්ත පැහැදිලිවම කියන නෑ අපි පළාත් සභා ක්‍රමයේ ඕනි කියලා. අපි දන්නවා පළාත් සභා ක්‍රමයේ මේ රටට ඇවිල්ලා බලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කකුල් වලට මාංචු දාලා අධික පිටිපස්සට දාලා ගැට ගහලා බස් වලින් ගිහලා පාර්ලිමේන්තුවට ගිහලා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කළේ රාජීව් ගාන්ධිගේ බලපෑමට. ජවිපේ නායකින් හා ඔවුන්ගේ ආධාරකරුවන් 100 ගානක් එකට දිවි පිදුවා. මේ කියන්නේ එදා මේ සිද්ධිය වෙන අවස්ථාවේදී හිට හරිව මේ කොළඹ පිටකොටුවේ දිවිච්ච නැතු මේ 60,000ක් විනාශය කියලා නෙවෙයි. පළාත් සභාවවලට හරිව ඒ සංවිධානය කරපු වැඩසටහනේදී ජවිපේ 100 ගානක් දිවි පිදුවා. හා ඊට හරිව සටන් කරපු 100 ගාන. ඒකද එතනදී අද ජවිපේට පුළුවන් නම් මේක සාධාරණීකරන්න අතිශයින් පිළිකුල් සහගතයි. මොකද මේකේ වාර්ෂිකව ලංකාවේ රුපියල් වලින් ගත්තොත් බිලියන 100කට වැඩිය 7-5කට වැඩක් නැති පළක් නැති පළාත් සභා ක්‍රමය පවත්වා ගැනීම සඳහා වීදම් කරනවා. අධිකරණයේ පැහැදිලි නඩු තීන්දුවක් දීලා තිබියදී 2017 සැප්තැම්බර් 8 වෙනිදා පැහැදිලි නඩු තීන්දුවක් දුන්නා පළාත් සභා අහෝසි කරන්න බෑ කියලා. එහෙම කරනවා නම් කල් දානවා නම් ජනතාවගේ අධිකාරී බලය පැහැර ගන්න බෑ ජනතාවගෙන්. මේකට අවසර ගන්න ඕනේ කියලා දෙප් මහත්මයා අග්‍රේෂකාරවරයා දීපු නඩු තීන්දුව මේක 8 වෙනිදා දුන්නම 20 වෙනිදා පාර්ලිමේන්තුව තුල රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායකගේ ඒ වගේම TNA සහයෝගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව කානුවට විසි කරලා ඡන්දේ කල් දැම්මා. උත්තර දෙන්න කියන්නේ මේවට පුළුවන් නම් අනුර කුමාර ඔය එකකටවත් උත්තර දෙන්න බෑ. ඔය ජීවිතේට නාගානන්ද නගන චෝදනාවට උත්තර දෙන්න බෑ උන්ට. එදා ඒ කරපු අපරාධයේදී ඔවුන්ට සම්පූර්ණ සහයෝගය දුන්නේ කවුද? එවකට හිටපු නීතිපති ජයන්ත ජයසූරිය.
ඔහු සම්පූර්ණ වංචාව කළා ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු තීන්දුව කානුවට දාලා උපදෙස් දුන්න කතානායක කරු ජයසූරියට කරු ජයසූරිය මහතා එක නාගානන්දට පිළිගත්තා ඔහු කිව්වා මේ උදේ මේ ඔහු ඇල්ලදී උපදෙස් නීතිපති අග්‍ර විනිශ්චකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව කානුවට දාලා ඡන්දය කල් දැම්මා ඒකින්ද ඒතරදී බරපතලේ වරදල වග කියන්න ඕනේ TNA JVP UNP उत्साह අද කතා කරන ආධිකාරියේ ස්වාධීනත්වයක් නැහැ කියලා විජිත හේරත් ඔවුන් එදා මේ නීතිපතිව අගවිසුරු කරන්න අතිසුපු කට්ටිය. ඔබට මෙයා පේන්න ඕන. මෙයා බුද්ධිමත්ව දකින්න. පක්ෂවලින් මිදෙන්න. පක්ෂවල ප්‍රාණකාර අපකාරෝ හැටියට එහෙම නැත්නම් වහල් හැටියට කිසි කෙනෙක්ින් දෙපා. මාතෘභූමිය අපි පෙරට තමු. නීතියේ ආධිපත්‍ය අපි පෙරට තමු. මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා අපි එකමෙන් පිළිසිටමු මේ සියලුම දේශපාලන පක්ෂ එක් සමානව දූෂිතයි මාතෘභූමිය තව මාස ගණනාවක් යන කලින් මේක බිඳ වැටෙනවා ඔබේ ඇස්පනා පිට අර එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි අරගෙන ගිනි ගියාස ගිලි ගියාස අද එතනට මුහුණ දීලා තියෙනවා අපි ඒකෙන් ගලවා ගැනීම සඳහා මේ සියලුම දේශපාලන පක්ෂ ආයෙ කිසි සමාවක් දෙන්න එපා 205 25 එක්කෙනෙකුට මේ සිළු දෙනා මේ කායේ මේ එක්කෙනෙක්වත් නිර්ව්‍යාජන අවංකන එක එක ප්‍රමාණයට ප්‍රසිද්ධිය හොරෙන් කුණු කාල දැන් එකින් ගැලවෙන්න බැරි විදිහට හිර වෙලා ඔබ හමුට ඇල්ල බොරුව වංචාව දිගටම කරන්නේ නාගානන්දගේ නාමයේ කිසි කෙනෙකුට අංශු මාත්‍රයක සමාවක් නැහැ ඔය පැහැදිලිව නියෝජනය කරන මේ රටේ සමත් ශ්‍රී ලාංකික ප්‍රජාව ආයෙ උට ආගම ජාතියක් किसी देख में देशपाल पक्षी अपने अभी इन्ने एक करला मातृभूमि ये गलवा गयी निकसना समत्त जनता व पैलगांत सबू बहुत सुधियो बेटा।